क्रिस्टल ऑडियो बुक्स ඔබ වෙත ගෙන එන හැරි පොටර් සහ අග්නි කුසලානය 25 වෙනි පරිච්ඡේදය බිත්තරය සහ ඇස බිත්තරයේ රහස හෙලිකර ගැනීමට තමන්ට කොපමණ වේලාවක් ස්නානය කිරීමට සිදුවනු ඇත්තේයි හැරි නොදත් නිසා ඔහු ඒ රාත්‍රී කාලයේ කිරීමට තීරණය කළේය එවිට තමන්ට අවශ්‍ය තරම් කාලයක් ස්නානය කිරීමට හැකිවනු ඇත සෙඩ්‍රික්ගෙන් තව දුරටත් උදව් උපකාර ලබා ගැනීමට නොකමැති වූද ඔහු ශිෂ්‍ය නායකින්ගේ නාන කාමරය පාවිච්චි කිරීමට තීරණය කළේය එය පාවිච්චි කිරීමට අවසර ඇත්තේ ඉතා සුළු සංඛ්‍යාවකට පමණක් නිසා ඔහුට බාධා සිදුවීමේ සම්භාවිතාව බොහෝ අඩුවිය හැරි තම කටයුතු ඉතා පරිස්සමින් සැලසුම් කළේය මක් නිසාදයත් මේට පෙර එක් වතාවක් අවේලාවේ මන්දිරය තුල ඇවිදිමින් සිට මන්දිරයේ බාරකරු වූ ෆ්ලිච් විසින් අල්ලාගෙන දඬුවම් පමුණුවා ඇති නිසාය අදිසික බාය අත්‍යවශ්‍ය වනු ඇත එමෙන්ම වැඩි පරිස්සමක් හැටියට කොල්ලකරුවන්ගේ සිටියමද රැගෙන යාමට හැරි තීරණය කළේය මන්දිරය තුල නීති කැඩීමට එය අදිසික බාය තරමටම ප්‍රයෝජනවත් වූ දෙයකි අදිසික බාය මෙන්ම කොල්ලකරුවන්ගේ සිටියම නොහොත් මැරෝඩර්ස් මැප් හැරි සතු වූ දෙයකි එම සිටියම මගින් සමස්ත හොග්වොට්ස් ප්‍රදේශයටද මන්දිරය තුල ඇති හොර පාරවල් රහස් මාවත් යනාදී පෙන්වූ අතර එහි වඩාත්ම ප්‍රයෝජනවත් වූ අංගය වූයේ එය තුල ඒ ඒ අවස්ථාවේ ගැවසෙන අය කුඩා තිත් වශයෙන් ඔවුන් සිටින ස්ථානයේද සහිතව පෙන්눔 කිරීමයි එම තිත් නම් වශයෙන් සඳහන් විය ඒවා කොරිඩෝරයන් දිගේ චලනය වනු පෙනින නාන කාමරයේ දෙසට යමෙක් පැමිණෙන්නේ නම් මෙම සිටියම මගින් හැරීට කලින් විපත් අඟවනු ලබන්නේය බ්‍රහස්පතින්දා රාත්‍රියේ හැරි ඇඳට ගොස් අදිසික බාය පරවාගෙන පහළ මාලයට පැමිණ මකරුන් පෙන්වීමට හැග්‍රිඩ් ඔහු කැඳවාගෙන ගිය දිනයේ මින් පින්තූරය සහිත දොරටුව විවෘත වනතුරු බලා සිටියේය මෙවර අවසර පදය බනානා ෆ්‍රිලර්ස් කියා දොර විවෘත කර දීමට ඉදිරිපත් වූයේ රොන්ය සුබ ගමන් යයි ඔහු හැරිට සුබ පැතුවේය බරති බිත්තරයේද රැගෙන සිටියමියේද ඉදිරියෙන් අල්ලාගෙන ගමන් කිරීම එතරම් පහසු නොවීය කෙසේ වුවද හඳ එලෙන් ඒකාලෝක වී තිබූ කොරිඩෝරයන් හිස්ව තිබින වරින් වර සිටියම බැලීම නිසා තමන් ඉදිරියට කිසිවෙකුත් නොවන බව හැරි ස්ථිරවම දැනගත්තේය අත්වැසුම් මාරු කරගෙන දමා සිටින පරාජිත බවක් පෙන්වූ ඉන්ද්‍රජාලිකයෙක වූ අන්දමන්ද වූ බොරිස්ගේ ප්‍රතිමාව පසු කර ගිය හැරි නියමිත දොරටුව වෙත පැමිණියේය සෙඩ්‍රික් ඔහුට කියා තිබූ පරිදි පයින් ෆ්‍රෙෂ් නම් රහස් වචනය ඔහු ප්‍රකාශ කළේය හඬ නගමින් දොර විවෘත වූ අතර හැරි ඇතුළට රිංගා ගත්තේය ඉන්පසු දොර ඇතුළු පැත්තෙන් අගුළු දමාගත් හැරි අදිසි ගබාය ඉවත්කොට වටපිට බැලුවේය ඔහුගේ ප්‍රථම හැඟීම වූයේ මෙම නානකාමරය පාවිච්චි කිරීමට පමණක් වූද ශිෂ්‍ය නායකයෙකු වීම පාඩු නැති බවය එය ඉටිපන්දම් බොහෝ ගණනක් සහිත පොකුරු පහනකින් ආලෝකමත් වී තිබෙනි සියලු දේම සාදා තිබුණේ සුදු කිරිගරුඬ පාෂාණියනි හරි මැද පොළොවේ යටට ගිල්වා සාදා තිබූ හිස් චතුරස්‍රාකාර පිහිනුම් තඩාගය පවා සාදා තිබුණේ කිරිගරුඬ වලිනි එම පිහිනුම් තටාකය වටා රණින් කළ ජල කරාම 100ක් පමණ තිබෙන. ඒ සෑම එකකම විවිධ වර්ණයේ මැණික් ගල බැගින් අල්ලා තිබෙන. තටාකයට කිමිදීම සඳහාද පූරු සවිකර තිබෙන. ජනෙල් වලට දිග සුදු ලිනන් රෙද්දෙන් කරන ලද ජනෙල් තිර සවිකර තිබෙන. එක් කොනක සනීපාදායක සුදුසුදු තුවා ගොන්නක් තිබෙන. බිත්තියේ තිබුණේ රන් රාමුවක් සහිත එකම එක චිත්‍රයකි. ඒ චිත්‍රයේ ගල් පර්වතයක් මත හොඳ හැඩි නිදා සිටින තරුණ දිය කිඳුරියකගේ පින්තූරයක් තිබෙන. ඇය හුස්ම ගන්නා සෑම විටකම ඇගේ සිනිඳු කෙස් සැලෙමින් තිබෙන. හැරි සිටියමද බිත්තරයද ලෝගෝද බිම තබා වටපිටාවට ඇවිද බැලුවේය. ඔහු තබන අඩියක් අඩියක් පාසාම දෝංකාර ඇසෙන්නට විය. මෙම නාන කාමරය කොතරම් ආකර්ෂණීය වූද සෙඩ්‍රික් තමාට ලනුවක් දුන් බවට තම හදපත්ලේ වූ හැඟීම යටපත් කර ගැනීමට හැරි අපෝසත් විය. මෙය තුලදී බිත්තරයේ අභිරහස හෙළිවන්නේ කෙසේද? කෙසේ වුවද හැරි පිහනුම් තටාකයක් බඳු වූ නාන බේසම අසල තුවායක්ද තම අදිසි කබායද සිතියමද බිත්තරයද තබා බිම දනකසා කරාම කීපයක් විවෘත කළේය එම කරාම තුලින් නොඑක් වර්ගයේ සබන් දෙන මිශ්‍ර ගලා එන බව හැරි බැලූ බැල්මට තේරුම් ගත්තේය එහෙත් එය
හැරි කවදාවත් අත්විඳ නැති ආකාරයේ සබන් පෙන ගලා ඒමක් විය එක් කරාමයකින් පාපන්දු ප්‍රමාණී රෝස සහ නිල් පැහැ සබන් බුබුලු ගලා ආවේය තවත් එකකින් හිමවෙන් සුදු සබන් බුබුලු ගලා ආවේය ඒ ඊතා ඝනකම පෙනුමෙන් යුක්ත වූ අතර එය මත තමා සිටගත්ද ඒව පුපුරන්නේ නැති බව හැරීට සිතෙන තුන්වැනි කරාමෙන් දම් පැහැති සුවඳැති ද්‍රාවණයක් වලාකුලක් මෙන් ජල පෘෂ්ඨය මත විසිරුවා හැරියේය හැරි වරින් වර කරාම ආරෙමින් වහමින් විනෝදයක් ලැබුවේය එක් කරාමයක් විවෘත කළ විට ජලය විද්දේ චාපයක ආකාරයටය එම සම්පූර්ණ තටාකයම උණුසුම් ජලයෙන් බුබුලු වලින් පිරී ගිය විට එහි ප්‍රමාණයේ හැටියට එය පිරීමට ගත වූයේ ඉතා කෙටි කාලයකි හැරි කරාම වසා දමා තම පිජාමා ඇඳුම්ද සෙරප්පුද ගලවා දමා ජලයට බැස්සේය එම තටාකය ගැඹුරු වූ අතර ඔහුගේ පාද එහි පතුලේ ගෑවුනේ යාන්තමිනි ඔහු කිහිප වරක් එම සුගන්ධවත් නොඑක් වර්ණයන්ගින් සම්මිශ්‍රණය වූ ජලයේ ඒමේ අත පිහිනුවේය හැරි අත දිගුකොට බිත්තරය තම තෙත දෝතින්ගෙන විවෘත කළේය එවිට නැගුණු විලාප හඬින් නාන කාමරය පිරී ගියේය එම හඬ කිරගරුණ්ඩ බිත්තිවල වැති දෝංකාර වන්නට විය එහෙත් එම හඬ තේරුම් ගැනීමට නොහැකි හඬක් විය ඔහු බිත්තරය වසා දැම්මී මෙම හඬ ෆිල්ච් හට ඇසෙනු ඇතේ බියනි සමහර විට සෙඩ්‍රික් බලාපොරොත්තු වන්නේ එය විය හැක එහෙත් හදිසියෙම එය අතින් ගිලිහි බිම වැටි නාන කාමරයේ පොළව දිගේ පෙරලී ගියේය ඒ සමගම යමෙකු කතා කළේය මං ඔබ උනා නම් මං ඒක වතුරට දානවා එම හඬ නිසා ඇතේ උබිය නිසා හැරීට පෙන බුබුලු සහිත ජලය සෑහෙන්නට පෙවී ගියේය ඔහු සිටගෙන වතුර ගසා දැම්මීය එවිට ඔහු දුටුවේ ජල කාරාමයක් මත කකුලක් පිට කකුලක් දමා වාඩි වී සිටින කෙල්ලකි ඒ මෝනින් මාර්ටල් විය ඒ සාමාන්‍යයෙන් සිටියේ මීට තට්ටු තුනකට පහලින් ඇති වැසිකිළියේ එස් නැම්ම තුලය මාර්ටල් හැරි කෝපෙන් කීවේය මම කිසිම දෙයක් ඇඳලා නැහැ එම තඩාගේ තිබූ පෙන බුබුලු බොහෝ ඝනකමින් යුක්ත වූ නිසා ඔහුගේ සිරුරේ යට කොටස මුළුමනින්ම වැසී තිබින තමා එහි ඇතුළු වූ මොහොතේ සිට එය තමා දෙස බලා සිට ඇති බව හැරි අවබෝධ කරගත්තේය ඔයා තටාගයට පහිනකොටම මම ඇස් වහගත්තා ඒ ඇය කීවේ ඇස් පිහාටු ගසමිනි ඔයා මා බලන්න කලින් ආවේ නැහැ ආ ඔව් ඒ හැරි කීවේ තම දනහිස් මදක් නොමිනි තමාගේ හිස පමණක් ඇයට දැකීමට සැලැස්වීමට හැරීට අවැසි විය මට අවසර නැහැනේ ඔයා ඉන්න නාන කාමරෙට එන්න එහෙම නේද ඒක ගෑනු ළමුන්ගේ එකක් ඔයා ඒ බව ගණන් ගත්තේ නැහැනේ ඔයා නිතරම ඒකට රිංගුවා ඒ සත්‍යයක් විය මක් නිසාද යත් හැරි රොන් සහ හර්මොයිනි මීට කලකට පෙර පොල ජූස් රසායනය සෑදීමට ඒ නිතර නිතර ගියෝය එම රසායන සෑදීමට එම ක්‍රියා විරහිත වී තිබූ වැසිකිළිය ඉතා හොඳ රහස් ස්ථානයක් විය එම රහස් සංයෝගය පානය කිරීම නිසා පැයක කාලයකට හැරි සහ රොන් ක්‍රෙබ් සහ ගොයිල්ගේ ජීවමාන කාබන් කොපි බවට පත්විය ඔවුන් එසේ කළේ ස්ලිදරින් පොදු කාමරයට යෑම සඳහාය මම එක දවසක් අහුණා හැරි කීවේය එය අඩ මුසාවකි මර්ටල් වැසිකිළියේ සිට පිටතට එද්දී දවසක් හැරි පර්සිට අසුවුණේය මං හිතුවා ඊට පස්සේ එන්න හොඳ නෑ කියලා එහෙමද ඒ කියු මර්ටල් තම නිකට අතගාමින් මෙසේ කීවේ ආය මම වගේ නම් බිත්තරේ විවෘත කරන්නේ වතුර තුලදී එයා නම් එහෙමයි කරේ අර හැන්සම් එක්කෙනා තමුසේ එයා ගැනත් ඔත්තු බැලුවද හැරි කෝපෙන් කීවේය තමුසේ හැමදාම මේ නානකාමරේට හොරෙන් ගිහිල්ලා ශිෂ්‍යනායකයෝ නාන දිහා බලන් ඉන්නවද සමහර විට ඒ මර්ටල් රහසින් මෙන් කීවාය ඒත් මම මීට පෙර කාටවත් කතා කරන්න ඉදිරිපත් වෙලා නැහැ ඒක මට ගෞරවයක් දැන් තමුසේ ඇස් වහගන්නවා ඒ දැඩිසේ කියූ හැරි ඇය තම උපැස් යුවල සහිත නෙත් හොඳින් වසා ගන්නා තුරු සිට පිටතට පැන වහම තුවායක් ඉඟවටා ඔතාගෙන බිත්තරය වෙත ගියේය ඔහු නැවත ජලයට බැස්ස පසු මර්ටල් තම ඇඟිලි අතරින් බලා හරි එහෙනම් වතුර යටදී ඕක අරින්න ඒ කීවාය හැරි බිත්තරය පෙන සහිත ජලය තුලට ඔබා එය විවෘත කළේය මෙවර එය විලාප දුන්නේ නැත එය තුලින් ගීතයක් නිකුත්වන්නට විය එහෙත් ජලය යට නිසා එම වචන තේරුම් ගැනීමට හැරීට නොහැකි විය අයියෝ ඔයාගේ හිසත් ජලය තුලට ඔබා ගන්න ඕනි මර්ටල් කීවාය හැරීට අන නිකුත් කිරීමට අවස්ථාව ලැබීම පිළිබඳ ඇය සතුටට පත් වූ වාසේය හරි හිස ඇතුළට හැරි දිග හුස්මක් ගෙන එය ජලය තුලට එබුවේය ඔහු සබන් බුබුලු පිරී ගිය කිරිකරුණ තටාග පතුලේ වාඩිගත්තේය තම අතේ ඇති විවෘත වූ බිත්තරය තුලින්
නපුරු හඬක් ඇසෙන අපේ හඬ ඇති තැනට විත සවන් හඬ මතු පිට නොහැකිය අපට ගායන මතු පිට ඔබ සොයන අතර මෙයද මතක තබා ගන්න ඔබට සම්පූර්ණයෙන්ම අත්හැරෙන දේ අපි ඉල්ලා ගන්නෙමු ඔබ පැයක් තිස්සේ සෙවිය යුතුයි අප ලබාගත් දේ ආපසු ගැනීමට පැයක් තුල ඔබ සමත් විය යුතුයි එහෙත් පැයක් ගත වුවහොත් අඳුර පැමිණ ඔබ ප්‍රමාද වැඩිය එය ගොසිනි එය ආපසු එන්නේ නැත හැරි මතු පිටට පැමිණ තම කෙස් නෙත්වලින් ඉවත් කළේය ඒට ඇහුම්කන් දුන්නද මර්ල් ඇසුවාය ඔව් හැරි කීවේය ඒත් මට නැවත ඒට ඇහුම්කන් දෙන්න ඕනි එසේ කියමින් ඔහු ජලය යටට ගියේය නැවත නැවත ඔහු තුන් වරක් ජලය යටට ගියේය ඔහු එය කටපාඩම් කරගත්තේය ඉන්පසු ඔහු බර කල්පනාවක් යෙදෙමින් ජලයේ පැස සිටියේය මර්ටල් ඔහු නිරීක්ෂණය කරමින් සිටියාය මම ගිහින් හොයන්න ඕනේ ජලය මතු පිටදී අදහස් ප්‍රකාශ කරන්න බැරි අය කවුද කියලා මර්ටල් දන්නවද එහෙම කවුරුත් ගැන ඉක්මනින් කල්පනා වෙන්නේ නැහැ නේද ඒ මර්ටල් ඇසුවාය ඇය ඉතා ප්‍රීතියෙන් සිටින බව හැරි දුටුවේය ඇය මීට පෙර මෙවන් සතුටකින් සිටිනු හැරි දැක තිබුවේ එකම එක දවසකි පොලිජුස් රසායන පානය කොට හමෝයිනි මුහුණ පුරා ලොම්ද බලල් වලිගයක්ද පැමිණි දිනේදීය ඒ හැරි වටපිට බැලුවේය එම හඬ ඇසෙන්නේ ජලය තුලදී පමණක් නම් එයින් අදහස් වන්නේ එම කටහඬ අයත් වන්නේ ජලය යට වෙසෙන ජීවීන්ට බවයි ඔහු මෙම මතය මර්ටල්ට ඉදිරිපත් කළේය ඇය උපහාසයෙන් සිනාසුනාය ඕක ඩිග්‍රේටත් හිතුණා එය ජලය යටට වෙලා දෙකින් දිකටම කතා කළා පෙනඹබුළු ඉවර වෙනකම් ජලය යට හැරි ඇසුවේය මර්ටල් මේ වැවේ ජීවත් වෙන්නේ මොන සත්තුද අර යෝධ දැල්ලා හැර හොපොයි කොප මොන සත්තු ජීවත් වෙනවද ඇය කීවාය මම සමහර විට එහෙ යනවා සමහර විට මම දන්නේම නැතුව එහෙ යනවා ඔයා වෙනත් කල්පනාවක් පිට ඉන්නකොට කවුරු හරි පෝච්චිය ෆ්ලෂ් කරොත් ඔයා ඒ ජරාව සමග පයිපේ දිගේ ගහගෙන යනවද හැරි ඇසුවේය එතකොට ඒක ඇතුළේ ඉන්න කාට හරි මිනිස් කටහඬක් තියෙනවද පොඩ්ඩක් ඉන්න හැරිගේ අවධානය දැඩි නින්දේ පසුවන දිය කිඳුරේගේ රූපය වෙත යොමු විය මර්ටල් වැවේ මර් පීපල්ස් ලා ඉන්නවද බොහොම හොඳයි ඇය කීවාය ඇගේ උපැස් යුවලේ ගණකම ඇති වීදුරු දිදුලන්නට විය ඩිග්‍රීට ඔතෙන්ට එන්න ඔයිට වඩා වෙලා ගියා ඒක සිදුවුනෙත් මෙයා අවදි වුණාත් එක්කම තමයි ඒ කියමින් මර්ටල් දිය කිඳුරේගේ රූපය හිසින් පෙන්වාය දිය කිඳුරේ පිළිබඳ ඇගේ කිසිම ප්‍රසන්නතාවයක් තිබූ බවක් පෙනුනේ නැත එහෙනම් ඒක තමයි නේද දෙවැනි අභියෝගය වැවට ගොස් දිය කිඳුරියන් සොයා ගැනීම එහෙත් තමා කුමක් කියන්නේ දැයි ඔහුට අවබෝධ විය ඒ සමගම ඔහුගේ සිත තුළ තිබූ ප්‍රීතිය ක්ෂණිකව බොඳ වී ගියේය ඔහු හොඳ පිහිනුම් කරුවකු නොවීය ඩඩ්ලි පිහිනීම් පාඩම සඳහා යැවීමට වර්නන් බාප්පාත් පෙට්‍යුනියා පුංචි අම්මාත් දැඩි උනන්දුවක් ගත්තද තමා යම් කිසි දිනක ගඟේ මුහුදේ ගිලී යාමට ඉඩ ඇති නිසා තමාට පිහිනුම් අභ්‍යාස ලබා නොදුන් බව හැරි සිතුවේය මෙම පිහිනුම් තටාකය නම් ප්‍රශ්නයක් නැත එහෙත් වැව ඉතා විශාලය එමෙන්ම එය ගැඹුරුය දිය කිඳුරියෝ ඉන්නවා නම් ජීවත් වනු ඇත්තේ වැවේ ගැඹුරුම ස්ථානයේය මර්ටල් හැරි සෙමින් ඇසුවේය කොහොමද ජලය තුළ මම හුස්ම ගන්නේ මේ අසත්ම මර්ටල්ගේ දෙනත කඳුලින් පිරී ගියේය උපායශීලී නෑ ඒ කියමින් ඇය තම ලෝගුවේ සාක්කුවෙන් ලෙන්සුවක් පිටතර ගත්තාය මොකක්ද කිව්වේ ඇය තියෙනු හඬකින් කියූ අතර ඇගේ හඬ නාන කාමරය තුළ දෝංකාර විය මං ඉදිරිපිට හුස්ම ගැනීම පිළිබඳ කතා කිරීම ඉදිරිපිට හුස්ම ගැනීම මට හුස්ම ගන්න බැරි කොට මම කාලයක් හුස්ම ගන්නේ නැති කොට ඇය තම ලේන්සුවෙන් නැහැ සහ කඳුළු පිසදා ගත්තාය මරණය පිළිබඳ කතා කිරීම ඇයට සංවේදී කාරණාවක් බව හැරිට සිහි විය එහෙත් ඔහු දන්නා සෙසු හොල්මන් මරණය පිළිබඳ මෙවන් කලබලයක් දැක්වුවේ නැත සමාවෙන්න ඔහු කීවේ නොයවසිල්ලෙනි මට අමතකුණා ඕ බොහොම පහසුයි මර්ටල් මැරිලා කියලා මතක තබා ගන්නට ඒ මර්ටල් එදුමුණු ඇස් සහිතව කීවාය මම ජීවත්ව ඉන්නකොට උනත් මං ගැන කවුරුත් උනන්දුවක් දැක්වුනේ නැහෙනි මගේ සිරුර සොයා ගන්නවත් ඒ අයට පැය ගාණක් ගත වුණා මං දන්නවා මම ඒ අය එනතුරු වාඩි වෙලා බලන් හිටියා ඔලිව හොබ් ආව නාන කාමරේට ඔයා මෙහි ඉන්නවද කම්මැලි මර්ටල් ප්‍රොෆෙසර් ඩිප්පෙට් කිව්වා බලලා ඉන්න කියලා ඊට පස්සේ එයා මගේ සිරුර දැක්කා එයා මැරෙනතුරු ඒක අමතකුනේ නෑ මම එයාට ඒක අමතක නොවන තරමට කටයුතු කළා මම එයා යාන යන තැන ගිහින් ඒක මතක් කළා
මට මතකයි එයාගේ සහෝදරයාගේ විවාහයේ දවසේ. එහෙත් හැරි සිටියේ ඇයට අහුම්කන් දෙමින් නොවේ. හැරි නැවත සිතමින් සිටියේ දිය කිඳුරයන්ගේ ගීතය පිළිබඳවය. ඔබට ඉතා වටිනා දෙයක් අප අරගෙන තිබෙනවා. එයින් එඟවෙන්නේ ඔවුන් ඔහුගෙන් යමක් සොරකම් කර ගැනීමට යන බවයි. එය තමන් විසින් ආපසු ලබාගත යුතු බවයි. ඔවුන් ගැනීමට යන්නේ කුමක්ද? ඊට පස්සේ එයා මැජික් අමාත්‍යංශයට ගියා. මම එයා පසුපස එහෙම වැළක්වීමට. ඉන්පසු මට මෙහි ආපසු ඇවිල්ලා මගේ වැසිකිළියේ ජීවත් වෙන්න සිදු වුණා. හොඳයි. හැරි තීරණයක් නැතිව කීවේය. කොහොම හරි මම හිටියට වඩා ඉදිරියට පැමිණ තිබෙනවා. දැන් උඹ ඇස් දෙක වහගනි. මං උඩට එන්නයි හදන්නේ. හැරි තටාකයේ පත්ලෙන් බිත්තරය ආපසු ගත්තේය. ඉන්පසු එඟ පිස දමාගෙන පිජාමා ඇඳුම් කට්ටලේ ඇඳගෙන රාත්‍රී ඇඳුම් ඇඳගත්තේය. ආයේ වෙලාවක මගේ බාත්රූම් එකට ඇවිල්ලා මාව මුණ ගැහෙනවද? විලාප කියන මර්ල් ශෝකයෙන් ඇසුවේ හැරි අතිසි ගබාය අතර ගනිත්තිය. හොඳයි මං බලන්නක්. හැරි කීවේය. එහෙත් ඔහු සිත යටින් සිටුවේ තමා මර්ටල්ගේ වැසිකිළියට නැවත එන්නේ මන්දිරයේ සියලුම වැසිකිළි පිරී ඉතිරි ගියහොත් පමණක් බවයි. මර්ටල් මම යනවා. උදව්වට බොහොම ස්තුතියි. ඇය නැවත ජල කරාමය දිගේ වේගයෙන් යනු හැරි තුටුවේය. කොරිඩෝවට අවතීර්ණ වූ හැරි නැවත කොල්ලකරුවන්ගේ සිටීම පිරික්සා බැලුවේ මාර්ගයේ යමෙක් සිටින්නේ දැයි දැන ගැනීමටය. එසේ තිත්වලින් පෙන්නුම් කළේ ෆිල්ච් සහ මිසිස් නොරිස් ඔවුන්ගේ කාර්යාලයේ සිටින බවයි. පියුස් හැර අන් කිසිවෙක් ඉදිරියට එනු පෙනුනේ නැත. පියුස් ඉහළ මාලයේ ඇති කුසලාන කාමරයේ ඔබමව දඟලමින් සිටිනු පෙනෙන හැරි ග්‍රිෆින්ඩෝ කුළුණ දෙස තම පරමු පියවර තබත්ම ඔහුගේ නෙත් ඉතා අසාමාන්‍ය දෙයක් වෙත යොමු විය. නිදැල්ලේ දඟලමින් සිටියේ පියුස් පමණක් නොවේ. පහත මාලයේ වම්පස මුල්ලේ තනි තිතක් ඒමේ අතර චලනය වෙමින් තිබින සෙවරස්ගේ කාර්යාලය. සෙවරස් ස්නේප් නමින් නාම පුවරුවක් සවිකර තිබූ ඒ කාර්යාලය අසලින් එමින් සිටියේ බාටිමස් ක්‍රෞච්ය. හැරි එම තිත දෙස බලා සිටියේය. ක්‍රෞච් මහතා කාර්යාලයට ඒමට හෝ බාල් නැටුමට හෝ සහභාගී වීමට තරම් නොහැකි අසනීප තත්ත්වයක සිටින්නේ. ඉතින් ඔහු පාන්දර එකට හොග්ගෝස් මන්දිරයට රහසින් ඇතුළු වී කරන්නේ කුමක්ද? එම කවාකාර කාමරයේ එම තිත ගමන් කරනු හැරි ඉතා ඕමනාවෙන් බලා සිටියේය. එය යම් යම් ස්ථානවල නතර විය. හැරි මදක් නතර වී කල්පනා කළේය. අවසානයේදී කුතුහලය ඔහු මර්ධනය කළේය. ඔහු ආපසු හැරි විරුද්ධ දිසාවට ගමන් කරන්නට විය. ඔහු ගමන් කළේ ආසන් නියම වූ පියගැට පෙළ වෙතය. ඔහුට අවසි වූයේ ක්‍රෞච් කරන්නේ කුමක්දැයි දැනගැනීමටය. හැරි හැකි වේගෙන් පඩිපෙළ දිගේ ගමන් කළේය. බිත්තියේ එල්ලා තිබූ පින්තූරවල සිටි පුද්ගලයන් තරප්පු පෙළේ ලෑලිවල කිරිකිරි හඬද හැරිගේ පිජාමාවෙන් නැගුණු හඬද ඇසි හිස හරවා බලනු පෙනින ඔහු ඉහළ මාලයේ වූ කොරිඩෝව දිගේ ඇවිද ගියේය. ඔහු විචිත්‍රවත් රෙද්දකින් ආවරණය කර තිබූ පටු තරප්පු පෙළක් ඔස්සේ හොර පාරකින් ගමන් කළේය. ඔහු වරින් වර තම සිතියම දෙස බැලුවේ නීතිගරුක හොඳ මහත්මයෙක් හැටියට කීර්ති නාමයක් දෙනා ඇති ක්‍රෞච් මහතා මෙසේ රහසේ වෙනත් අයෙකුගේ කාර්යාලයට අවතීර්ණ වීම හැරිට අදහා ගැනීමට නොහැකි දෙයක් විය. පඩිපෙළේ අඩක් ගිය පසු තම අවධානය මුළුමනින්ම එල්ල වී තිබුණේ ක්‍රෞච් මහතා කෙරෙහි මිස අන් කිසිවෙක් වෙත නොවු නිසා හැරිගේ පාදය එහි තිබූ ව්‍යාජ පඩියක් තුළින් ධනහිස තෙක් පහළට ගියේය. මෙම පඩියෙන් නෙවිල් ගිය සෑම විටකම එයින් පැනීමට අමතක වී ඒ තුළට වැටීමට පුරුද්දක් කරගෙන සිටියේය. එසේ පය ලිස්සා යද්දී ඔහුගේ කිහිල්ලේ තිබූ රන් බිත්තරය තවමත් සබන් වතුරින් තෙමී තිබූ නිසා ලිස්සා ගියේය. එය අල්ලා ගැනීමට ඉදිරියට නැඹුරු වුවද ඔහු ප්‍රමාද විය. මහා හඬක් නගමින් රන් බිජ්ජුව පහළට පනමින් යන්නට විය. ඔහුගේ කබායද ලිස්සා ගියේය. එය අල්ලා ගනිද්දී කොල්ලකරුගේ සිතීම ඔහුගේ අතින් ගිලිහි ගිය අතර ධනහිසතෙක් එරී සිටි ඔහුට එය අල්ලා ගැනීමට නොහැකි විය. රන් බිජුව පඩිපෙළ අවසානයේ තිබූ විසිතුරු දොර රෙද්ද තුළින් විසිවි බිම වැදී විවෘත විය. මහා විලාපයක් නගන්නට විය. හැරි තම මැජික් ජෂ්ටිය පිටතට ඇදගෙන කොල්ලකරුගේ සිතියම එයින් ස්පර්ශ කිරීමට උත්සාහ කළේය. ඔහු උත්සාහ කළේ එහි ඇති සලකුණු මකා දැමීමටය. එහෙත් එය තිබුණේ මැජික් ජෂ්ටියෙන් ස්පර්ශ කිරීමට හැකි දුරකින් නොවේ. අදිසි ගබායෙන් තම සිරුර වසාගෙන හැරි සිටගත්තේය. ඔහු බියට පත්වී හොඳින් ඇහුම්කන් දුන්නේය. ඒ වහාම පේවස් ඒ නිසකවම මන්දිරය බලා ගන්නා තැනැත්තා වූ ෆිල්ච්ගේ කටහඬය ඔහුගේ හඬ ශබ්දය අනුක්‍රමයෙන් තමා සිටින දෙසට එනු හැරිට ඇසින ඔහුගේ කෝපයට පත් කටහඬද ළඟ ළඟම ඇහෙනට විය.
උඹ මේ මොනවද කරන්නේ? මන්දිරයේ සිටින සෑම කෙනෙක්ම ඇහැරවන්නද හදන්නේ? හේෂපන් උඹට පියුස්. මම හොඳ පාඩමක් උගන්වනවා. ආ මේ මොකද්ද? ෆිල්ස්ගේ අඩි ශබ්දය නතර විය. ලෝක යමක් ඇස ගැටින විලාප හඬ නතර විය. ෆිල්ච් බිත්තරය අතටගෙන එය වසා දමා ඇත. හැරි නොසල්වී සිටියේය. ඔහුගේ පාදය එරී ඇත. දැන් කොයි මොහොතක හෝ ෆිල්ච් දොර රෙද්ද ඉවත්කොට පියුස් සොයනු ඇත. ඒ පියුස් කෙනෙක් නැත. පඩිපෙළ දිගේ ඉහළට පැමිණියහොත් ඔහුට කොල්ලකරුවන්ගේ සිතියම නැත ගැටෙනු ඇත. එසේ වුවහොත් අදිසි ගබාය පැරඳ සිටියා ඔබද නැතවොද එම සිතියම මගින් හැරී සිටින ස්ථානය හරියටම පෙන්නුම් කරනු ඇත. බිත්තරය ඒ ෆිල්ච් කියනු ඇසින ඔහුගේ සුවච කීකරු බැලලිය මිසිස් නොරිස් ඔහු අසල සිටිනු ඇත. මේක ට්‍රයිවිසිට් හෝඩුවාවක්. මේක අයිති පාසල් සූරයකුටයි. හැරීට දැඩි බියක් දැනෙන ඔහුගේ හදවතේ ගැස්මේ වේගය වැඩි විය. පියුස් ෆිල්ච් කෑගැසුවේය. උඹ හොරකමේ ගිහිල්ලා නේද? ඔහු දොර රෙද්ද ඇද දැම්මේය. හැරීට ඔහුගේ කුරිරු මුහුණ පෙනුනේය. එමෙන්ම ෆිල්ච් දෙස බලා සිටින තවත් කුරිරු දැනතක් පෙනින ඔහු ඉහළට එන්නට පටන් ගත්තේය. හැංගිලා බේරෙන්න ඒ හිතුවා මදි පුතෝ. ඔහු දූවිලි පැහැති බැලලියද සමක පඩිපෙළ තරණය කරන්නට විය. තම ස්වාමියාගේ මෙන්ම විදුලි බුබුලු දෙකක් මෙන් වූ බැලලියගේ දෙනෙත එක වෙල්ලේම හැරී වෙත එල්ල වී තිබෙන මීට කලින් අවස්ථාවකද මෙම අතිසි ගබාය නිසා බලලුන් ගේද සැඟවී සිටීමට හැකිදැයි බැලීමට ඔහුට අවස්ථාව ලැබී තිබෙන තම පැරණි ෆ්ලැනල් රාත්‍රී ගබාය ඇඳ සිටි ෆිල්ච් පේවරෙන් පේවර තමන් වෙත ළඟාවනු හැරී බලා සිටියේය. එරි ඇති පාදෙන් නිදහස් කර ගැනීමට අසාර්ථක උත්සාහයක හැරි යෙදුනේය. එහෙත් සිදුවූයේ එය තවත් අඟල් කිහිපයක් එරි යෑමය. දැන් ඕනෑම මොහොතක ෆිල්ච් සිතුවම දකිනු ඇත. එසේ නැතහොත් තම ඇඟේ හැපෙනු ඇත. ෆිල්ච් මොකද්ද සිදුවෙන්නේ? ෆිල්ච් හැරිට පඩි කිහිපයක් පහලින් නතර වී හැරුණේය. පඩිපෙළ පාමුල සිටියේ හැරිගේ ගෙල වටා තොණ්ඩුව සිර කිරීමට ඉතාම සුදුසු පුද්ගලයාය. ස්නීප් ඔහු දිගු අලු පැහැති රාත්‍රී ඇඳුමක් ඇඳ සිටියේය. ඒ පියුස් ප්‍රොෆෙසර් ඒ ෆිල්ච් කීවේය. ඌ මේ පිත්තරය පඩිපෙළ පහලට එව්වා. හැරි දත්මිටි කාගෙන සිටියේය. පියුස් ඒ ස්නීප් කීවේ ෆිල්ච්ගේ අතේ තිබූ පිත්තරය දෙස බලමිනි. ඒත් පියුස්ට මගේ කාර්යාලයට යන්න බෑ. මේ බිත්තරේ තිබුණේ ඔබතුමාගේ කාමරේද ප්‍රොෆෙසර්? ඇත්ත වශයෙන්ම නෑ ස්නීප් කිව්වේය. මට ඇහුණා ලොකු සද්දයක් ඒ වගේම විලාපයක්. ඔව් ප්‍රොෆෙසර් ඒ හඬ ආවේ බිත්තරෙන්. මං ආවෙත් ඒ ගැන බලන්නයි. ඒ විසිකලේ පියුස් මහාචාර්යතුමනි. මම මගේ කාර්යාලය ළඟින් එන විට දුටුවා මගේ කාර්යාලයේ පන්දම් දල්වා තිබෙනවා. කබඩ් එකක දොර ඇරලා තිබුණා. කවුරු හරි මොනවා හරි සොයලා තිබෙනවා. ඒත් ඒ පියුස් වෙන්න බෑ. මම දන්නවා ඒක එයාට කරන්න බැරි බව ෆිල්ච්. ස්නීප් කෝපෙන් කිව්වේය. මම මගේ කාර්යාලයේ දොර මායා බලෙන් මුද්‍රා තබනවා. ඒක අරින්න පුළුවන් මායාකාරයෙකුට පමණයි. ස්නීප් හැරි විනිවිද යන බැල්මක් හෙළුවේය. ඉන්පසු පහලින් වූ කොරිඩෝව දෙස බැලුවේය. ෆිල්ච් තමසේ ඇවිල්ලා මට උදව් කරන්න ඕනි ඇතුළට පැමිණි එක අල්ලා ගැනීමට. ඔව් ප්‍රොෆෙසර්. ඒත් ෆිල්ච් තරප්පු පෙළ ඉහළ බැලුවේය. තමන්ගේ අතරම හසුවේ ඇති පියුස්ට බේරි යාමර දීමට ඔහුගේ හිත දෙන්නේ නැත. යනවා හැරි සිත තුළින් පැතුවේය. යනවා දෙයියන්ගේ නාමට යනවා ස්නීප් එක්ක. මිසිස් නොරිස් ෆිල්ච්ගේ පාදය අසල විමසලිමත් වෙමින් සිටි. තමන් සිටින බවට බැලලට ඉව වැටී ඇති බව හැරිට සිතුනේ. තමා නාන බේසම හැකිතරම් සුවඳ විලවුන් පෙනවලින් පුරවාගෙන සිටි බව ඔහුට මතක් විය. මේකයි කාරණය ප්‍රොෆෙසර්. ඒ ෆිල්ච් වේදනාත්මක ස්වරයෙන් කීවේය. මේ පාරනම් ප්‍රධානාචාර්යවරයාට මට ඇහුම්කන් දෙන්න සිදු වෙනවා. පියුස් ශිෂ්‍යයෙක්ගේ දෙයක් හොරකම් කරලා තිබෙනවා. දැන් මට අවස්ථාව ලැබිලා තියෙනවා ඌ සදහට මන්දිරයෙන් තොලංචි කර දැමීමට. ෆිල්ච් ඔය හොල්මන් කරන දේවලින් මට වැඩක් නැහැ. මං හිතන්නේ මගේ කාර්යාලය පිළිබඳවයි. ක්ලින්ක් 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 දෙදෙනාම ඒ හඬ පැමිණි දෙස විමසිලිමත් වෙමින් බැලුවෝය. මෑඩයි මූඩි පටු කොරිඩෝව දිගේ කොර ගසමින් ඉදිරියට එනු හැරි දුටුවේය. මූඩි තම පැරණි කබාය ඇඳ සිටියේය. ඔහු පුරුදු පරිදි තම අතේ වූ සැර යටියට බර වී සිටියේ. පිජාමා පාටියක් එහෙමද? ඔහු ගෙරවුවේය. මට සහ ප්‍රොෆෙසර් ස්නීප්ට නොයෙක් හඬ ඇසුණා මහාචාර්යතුමනි. ඒ ෆිල්ච් එක් වරම කීවේය. කට වහගන්නවා. ඊ ඔහු ෆිල්ච්ට කඩා පැන්නේය. මූඩි තරප්පු පෙළ ඉදිරියට තව පියවරක් ගත්තේය.
මෝඩිගේ මායා ඇස් ස්නේප් දෙසටද ඉන්පසු තමන් දෙසටද එල්ලවනු හැරි දුටුවේය හැරිගේ හදවත වේගයෙන් ගැහෙනට විය මෝඩිට අදසික අපාය තුලින් දකින්නට හැක එම අවස්ථාව සම්පූර්ණයෙන්ම දැක ගැනීමට ඔහුට හැක ස්නේප් රාත්‍රී ඇඳුමින් ෆිල්ච් බිත්තරය බදාගෙන තාමත් හැරි තරප්පු පෙළේ හිරවි මෝඩිගේ මුව විස්මයෙන් විවර විය තප්පර කිහිපයක් හැරි සහ මෝඩි එකිනෙකා දෙස බලා සිටියෝය ඉන්පසු මෝඩි තම මුව වසාගෙන තම නිල් ඇස් ස්නේප් වෙත යොමු කළේය මට එය ඇසුනේ හරියට ස්නේප් ඒ මෝඩි සෙමෙන් ඇසුවේය ඔබේ කාර්යාලයට හොරෙන් ඇතුළුණා ඒක වැදගත් නෑ ඊ ස්නේප් කීවේය ඒක නොවේ මේක වැදගත් කාර්ත තමසගේ කාර්යාලයට රින්ගන් නොමනවනේ මම හිතන්නේ ශිෂ්‍යයෙක් කියලායි ස්නේප්ගේ ගෙලේ නහරයක් ගැස්සෙනු හැරි දුටුවේය එය කලනොත් සිදුවලා තියෙනවා මගේ පුද්ගලික අල්මාරියෙන් රහස් රසායන ඖෂධ නැති වෙලා තිබුණා මීට කලින් නිසකවම ළමයි තහනම් ඖෂධ සෑදීමට උත්සාහ කරන්න ඇති ඒව තමසගේ රසායන ඖෂධ කලමනා වෙන්නේ නැති නේද ඊ මූඩි ඇසුවේය තමසගේ කාර්යාලේ වෙන මොනවත් හංගලා නැහනේ ස්නේප්ගේ මුහුණේ වර්ණය වෙනස් වුණු හැරි දුටුවේය ඔහුගේ ගෙලේ නහරය වඩාත් වේගෙන් ගැහෙන්නට විය තමසේ දන්නවනේ මම කිසිවක් හංගන්නේ නැති බව ඊ ඔහු සෙලන ස්වරයකින් කීවේය තමසේ මගේ කාර්යාලය තරයේ සෝදිසි කළානේ මූඩිගේ මුහුණේ සිනාවක් මතුවිය මට ඩම්බල්ඩෝ කිව්වා පොඩ්ඩක් සෝදිසියෙන් බලන්න කියලා ඩම්බල්ඩෝ මාව විශ්වාස කරනවා ස්නේප් තරහෙන් කීවේය එයා තමුසිට මගේ කාර්යාලය සෝදිසි කරන්න කියා කියු බව මම ප්‍රතික්ෂේප කරනවා ඔව් ඩබල්ඩෝ තමුසේ විශ්වාස කරනවා මුඩි ගෙරුවේය එයා කාවත් විශ්වාස කරන කෙනෙක් නැද ඒ එයාගේ හැටි ඒත් සමහර දේවල් තියෙනවා අපි බොහොම සෝදිසියෙන් සිටිය යුතු තේරනවා නේද මම කියනදේ හදිසියෙම ස්නේප් අනපේක්ෂිත දෙයක් කළේය ඔහු තම වම් අත දකුණු අතින් ග්‍රහණය කරගත්තේ යම් සතෙකු තම අත දෂ්ට කළ ආකාරයකිනි මෝඩි සිනාසුනේය ස්නේප් ඇඳරේනවා මා කොහෙවත් අරින්න බලතල තමසිට නෑ ඊ ස්නේප් කෝපෙන් කීවේ ග්‍රහණය කරගෙන සිටි අද මුදා හරමිනි මේ රාත්‍රියේ ඕනි තැනක කරක් ගහන්න මට තමසිට වගේම අයිතියක් තියෙනවා යනවා යන්න ඊ මෝඩි කීවේය ඔහුගේ කටහඬ ද්වේෂයෙන් පිරී තිබෙන මම තමසේ කවදා හරි අඳුරු කොරඩාවකදී මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා ආ ඒක නෙමෙයි තමසේ අතේ මොනවද වැටිලා මෝඩි කොල්ලකරුවාගේ සිටියම වෙත තම බස්තම එල්ල කරනු හැරි බලාගෙන සිටියේය එය තාමත් තරප්පු පෙළ මත ඇත ස්නේප් මෙන්ම ෆිල්ච්ද ඒ දෙස බැලුවෝය හැරි ලෝගෝ තුළ තිබූ තම අත සෙලවුයේ මෝඩිගේ අවධානය ලබා ගැනීමටය ඒක මගේ ඒක මගේ ඊ හැරි කීවේය ස්නේප් දුෂ්ට මුහුණක් මවා ගනිමින් බිමට නැඹුරුවිය ඇකියෝ පාච්මෙන්ට් සිටියම අහසේ පාවි ස්නේප්ගේ ඇඟිලි අතරින් ලිස්සා ගොස් ඉදිරියට ගියේය මගේ වැරද්ද ඒ කියමින් මූවී නිවිසැනසෙල්ලේ කීවේය ඒක මගේ එය මගේ අතින් වැටිලා එහෙත් ස්නේප්ගේ ඇස් ෆිල්ච්ගේ අතේ ඇති බිත්තරයත් මූඩිගේ අතේ ඇති සිතීමත් වෙත ගියේය ඔහුට රහස ඉව වැටි ඇති බව හැරිට සිතෙන ෆෝට ඔහු සෙමින් කීවේය ඒ මොකද ඒ මූඩි සිතීම රෝල් කර සාක්කුවේ දමා ගත්තේය ෆෝට ස්නේප් කෑගැසුවේය ඉන්පසු ඔහු හැරි දෙසට හිස හරවා හැරි සිටි ස්ථානයට ගමන් කළේ හරියටම හදිසියේ ඔහු හැරි දුටුවක් වෙනි ඒක පෝටර්ගේ බිත්තරය ඔය කඩදාසිය අයිති පෝටර්ට ඒක මම කලින් දැකලා තියෙනවා ඒක මම හඳුනනවා පෝටර් මෙහි ඉන්නවා පෝටර් ඉන්නේ අධිසි ගවය ඇතුලේ ස්නේප් අන්ද මිනිසෙකු ලෙස තම දෑත් දිගු කරමින් තරප්පු පෙළ දිගේ ඉහළට ගමන් කරන්නට විය ඔහු තම විසල් නාස්පුඩු උපයෝගී කර ගනිමින් ඉව කරන්නට විය හැරි පස්සට ඇල වූයේ ඔහුගේ ඉඟිලි වලට හසු නොවෙන්නටය එහෙත් කොයි මොහොතක හෝ ඔය මොනවත් නැහැ ස්නේප් මූඩි කෑගැසුවේය ඒත් මම සතුරුයි කියනට ප්‍රධානාචාර්යතුමාට තමසේගේ හිත කොපමණ එක්මනින් හැරි පොට වෙත ආවද කියලා මොකක්ද ඒකේ තේරුම ස්නේප් කෝපෙන් ඇසුවේ නැවත මූඩි දෙසට හැරමිනි ඔහුගේ ඉදිරියට දිගුව ඇති ඇඟිලි තිබුණි හැරේගේ සිරුරෙන් අඟල් කිහිපයක් ඈතිනි එතකොට එතුමා තේරුම් ගනේ කවුද මේ ළමයා පසුපස නිතරම පන්නන්නේ කියලා එසේ කියමින් මෝඩි තවත් ඉදිරියට පැමිණියේය පන්දමේ ආලෝකය ඔහුගේ මුහුණ මත පතිත වූ අතර ඔහුගේ මුහුණේ ඇති කැළල්ද නහයේ උඩු කොටසද පැහැදිලිවම පෙනෙනට විය ඒ වගේම මමත් හැරේ ගැන බොහෝ උනන්දු වෙනවා
मूडी कीवेय स्नीप मूड दिश बला सिटीय हेरिट ओहगे अति इरिया पिनुनेत मोहतकट किसीवा कीवे नेत इन पशु स्नेप सेमिन अत पहत कलेय मट निक मट हितुना फोट अवेलावे एहमे गवसेनवनम एय नवत्वयुत बव ओहगे यहापतट स्नेप कीवे आ एमद नितरम पोटट यहापत करन अदासिन मै कटेतु करने मद विरामयक अतिविय दिदनाट दिदना दिस बला सिटीयह मिसेस नोरिस महाथानिन कै गसुआय एय तामत फिल्श के दिपा असल देवटमिन सिटी बेललियट हरिगे सुवंद विलोम इव वेटियत मम एदरगियोत होंदाई कियला हितनवा ई स्नेप केटीन कीवेय अदर मुलुल्लम तमसिट पहलव होंदम सितविल्ल मूडी कीवेय एनम फिल्च मट ओय बित्तरे दुन्नानम बह ई फिल्च कीवे बित्तरे दडियो ग्रहणय कर गनमिनी महाचार्य मूडी मेक मे पियुस के दग वडक एक ऊ ए हरकाम कला सूर्यट आय देख ई मूडी कीवेय दन दनवा ओकमट तरप पिल दिगे पहालट गे स्नेप तव वचनयकु दुनुदडा मूडी पसुकर गिएय बेरली अवसान वरटद हरिगे मुहुन दिस बला इन पसु तव स्वामिया पसुपस यन्नट ऊआय स्नेप कोरिडव दिगे गमन करन हड हरिट असुनेय फिल्त मूडिट बित्तरे दी इवतट गिएय कमक नहलमे अपेयट उदेट डंबल्डो तमा हमवे पेवस्कल दे एतुमाट कियमु दोराक वसी गिएय हरी मूड दिस बला सिटीय ओह तम सर अटिय तरप पिल पामल तबा महत् वेसक दरमी तरप पिल तरणय कर नटविय हेम पियवरक पासाम बोल हंडक मुतविय अनु नवयम बेरना पोट हि ओह मिमुनुय हो स्तुति हरी दुर्वल हंडकिन कीवेय मे मुखतमेगा ये मूडी कोल्ल करुवागे सिथियम साक्विम पिटतर गिन ये दिगारमिन असुवेय ओह गो सिथियम ये कीवे मूडी विसिन तमंगे ककुल पिटतर गनीमट उदव करनु एत सितमिनी देन देन ओगे ककुले वेदनाव वेडिविमिन तिपिन मालेंस बेर्ड मूडी मिमुनुएय ओ सितियम दस बलू अतर ओगे माया एस ओरलोसु बाट्टेक मिन क्रिया करन नटविय मेका मेका नियम सितियमक पोट ओ कीवेय ओ एक बहुं प्रयोजनवत हेरी कीवेय ककुले वेदनाव निसा हेरी के दिनेत कांदुलिन तेत्विय महाचार्य तुमनी पुलवंद मट दौ करन्न मुगत औ औ सतकेम मूडी हेरीगे अतिन गिन एहलट एद्देय एम माया उगलिन हेरीगे पादे निदास विय हेरी तरप पेल मत देपाइन सिट गत्तेय मूडी ताव मत सित्यम निरीक्षणय करमिन सिटी पोट मूडी सेमिन कीवेय ओयाट अदासक नेत्त कौत स्नेप के कार्यालयट होरिन एतुलोनी केला मम कियन्ने मे सितिमे उदावेन वादुरु नेत्त आ औ मम दन्नवा हरी कीवेय ए क्रौश माता मूडिगे माया एस निमेशेकिन सिद्धिम पुराम गमन कलेय हदसियम ओहु कलबलेट पत्वि एतिलिसक पिनिन क्रौच वाटेक स्थिरमद एक सक्याक्ने हरी कीवेय एत देंग्या मेहने ए ओहु कीवे सिद्धियम दिस बलमिनि क्रौच एक वदकत इन पसु ओहु विनाडियाक पमन निहडोम सिद्धियम निरीक्षणय कलेय मिम पूत मूडिट वदकत बव हरी सितुवेय ඒ සඳහා හේතු දැන ගැනීමට හැරීට බොහෝසේ අවශ්‍ය විය. ඒ බව මූඩිකෙන් විමසීම සුදුසුදැයි හැරී කල්පනා කළේය. කෙසේ වුවද මේ මොහොතකට පෙර මූඩි විසින් Taman ගලවා ගත්තේ එසේ මිසේ කාර්දරයකින් නොවේ. ආ ප්‍රොෆෙසර් මූඩි, ඇයි ක්‍රෞස්ට් ස්නේප්ගේ කාර්යාලයට රිංගන්න ඕනේ උනේ? මූඩිගේ මායා ඇස සිටියමින් ඉවත් වී මොහොතක් හැරීගේ මුහුණ මත රැඳින. එය විනිවිද යන බැල්මක් විය. මූඩි Taman අධ්‍යයන කරන බව හැරීට සිතින मैं मकेम पड़ा मोड़ी आवश्यकने दी मिमुनुए या काउरुत हितने मैडाई मोड़ी अंधरु माया कार्वेक अलगा न दक्षाई केला एक पंक्षतु है क्या वन बाट क्राउच आलकिंग वत्यान बे ओह दिगिन दिगड़ मसितिया मदेश बला सिटी है या हैरीट तावत तावत तोर तोर दने गनी मट आवेसिविया प्रोफेसर मोड़ी ओह नेवत कीवे या क्राउच हितन मूडी असुवेय तमंट हुग्वत्स्वलिन पीट तोरतुरु लबेन क्रम्याक एतिबाव हेली किरीमट हरी अकमेतिविय एविट सीरियस पिलिबंद तोरतुरु होरय एलिवनु एत ममदान्ने हरी मिमुनुएय अमतु अमतु देवाल सिदुवेनवा मैतकिंदला नेद्द एमे डेली प्रोफेट लोककुसलायदि दिसु अंदुरु सालकुन एमेन्म मिनीकान्नम वगेदि मूडिगे नुगलपेन एस देकम पोलुल्फिय ओया बुद्धिमान दारवेक ओह कीवेय
ओगे माया ऐस कोल्ल करुवगे सितीम वेत एल्लविय क्राउच ए आकारेट सिदनवा एते ओ सेमेन कीवे एक वेन्न पुलुवन बोविट मे मैतक सिट महा अरुम पुदुम देवल एन्न पटंगिन तिबेनवा इसे वीमट सहयोगयक वी तिबेन्ने रेटास केट ए निसा बहु अय कलबलेट पत्वेनवा किया मां हितनवा ओगे कानपिट पेरली एति तोल मत सिनावाक आरूडविय मट पेनिन्न बेरतेयक तमै ई ओहु හැරිට ඇසෙනවාට වඩා තමන්ටම කියාගත්තේ තම මායා ඇස සිටීමේ වම් අත පැත්තේ පහළ කොටස දෙසට යොමු කරමිනි මිනි කන්නන් නිදැල්ලේ සිටීම හැරි ඔහු දෙස බැලුවේය තමා සිටුදේ තේරුම් ගැනීමට මූඩිට හැකි වේවිද දැන් මම ඔයාගෙන් ප්‍රශ්නයක් අහනවා පොඩ මූඩි කීවේ වඩාත්ම නිල ස්වරයකිනි හැරිගේ හදවත කීරි ගැසී ගියේය මෙම ප්‍රශ්නය මතුවන බව හැරි දැන සිටියේය මූඩි ඇසීමට යන්නේ තමන්ට මෙම සිද්ධියම ලැබුණේ කොහෙන්ද කියාය එය බොහෝ දෙනෙකු පැටලෙන සිද්ධියකි තමාගේද පියාගේද ෆ්‍රෙඩ් ජෝර්ජ් වීස්ලි ඔවුන්ගේ කලින් සිටි අඳුරු මායාවන්ගෙන් බේරි ක්‍රමය පිළිබඳ ආචාර්යවරයා වූ ප්‍රොෆෙසර් ලූපින් සහ සියලු දෙනාම මෙයට ඇඳී ඇත මට මේ සිද්ධියම තාවකාලිකව ඉල්ලා ගන්න පුළුවන්ද ආ හැරි කීවේය ඔහු මෙම සිටියමර දැඩිසේ ආදරය කළේය ඒත් එම සිටියම තමන්ට ලැබුණේ කෙසේදේ ප්‍රශ්න නොකිරීම හැරීට දැඩි සහනයක් විය ඒ නිසා මෙය මූඩිට දීම යුක්ති සහගතය ආ ඔව් පුළුවන් හොඳ ළමයා මූඩි ගෙරුවේය මට මේකෙන් හුඟක් ප්‍රයෝජන ගන්න පුළුවන් මේක තමයි මම සොයමින් සිටි දේය හරි හැරි පොඩ අපි යමු ඔව් තරප්පු පෙළ ඉහළට ගිය මූඩි ගමන් කළේ එම සිටීම පිරික්සමිනි එය ඔහුට හමු වූ අනර්ග වස්තුවක් බව හැරිට සිතින ඔහු මූඩිගේ කාර්යාලයේ දොරටුව දක්වා නිහඬව ගමන් කළහ එහි ගිය පසු මූඩි දෙස බැලුවේය හැරි ඔයා කවදා හෝ භූත විද්‍යාඥයෙක් කෙනෙකු ලෙස රැකියාවක් කිරීමට බලාපොරොත්තු වෙනවද නැහැ හැරි විශ්මයට පත් වෙමින් කීවේය ඒ පිළිබඳ කල්පනා කර බැලුවොත් හොඳයි මූඩි කීවේ විමසිල්ලෙන් යුතුව හැරි දෙස බලමිනි මට හිතුණා ඔයා අතර ඔය පිටරේ අරන් ගමනක් යයි කියලා මම හොඩුවාවක් හොයාගන්න උත්සාහ කළේ මූඩිගේ මායා ඇස ඒමේ අත දිව්වේය රාත්‍රියේ ගමනක් විතර අලුත් අදහස් ගෙන දෙන තව දෙයක් නෑ පොඩ අපි උදේට හමු මැරඩෝස් මැප් එක දෙස බලමින් මූඩි තම කාමරයට ගියේය හැරි සෙමින් ග්‍රිෆින්ඩෝ කුලණ වෙත ගියේ ක්‍රවුච් සහ ස්නීප් පිළිබඳ සිතමිනි ඇයි ක්‍රවුච් අසනීපෙන් සිටින බවක් බරුවට මවා පෑවේ එහෙත් ඔහු තමන්ට අවැසි විට හොග්වොට්ස් වලට පැමිණියා ස්නීප් තම කාර්යාලයේ සංගවාගෙන ඇති ක්‍රවුඩ් සැකකරන දේ කුමක්ද මූඩි සිතුවේ හැරි භූත විද්‍යාඥයෙකු විය යුතු බවයි හොඳ සිතවිල්ලක් එහෙත් විනාඩි 10කට පසු හැරි බිත්තරය සහ අධිසි ගබාය සුරක්ෂිතව තම ක්‍රාංක පෙට්ටියේ දමා තම වියන් ඇඳට යද්දී ඔහු සිතුවේ තමා එම වෘත්තිය තෝරා ගැනීමට පෙර තව සොයා බැලිය යුතු බවයි සම්බන්ධයි තවත් මෙවැනිම කොටසක් ලබන සතියේ බලාපොරොත්තු වන්න පහුගිය කොටස් නැරඹීම සඳහා දකුණු පස උඩ කෙළවරේ ඇති කාඩේ මත ක්ලික් කරන්න ස්තුතියි